එවන් වෙල්කම් බැක් ටු මයි චැනල්. අද අපි යනම ෂෝ එකක් බලන්න. ඕගොල්ලොත් එක්කගෙන තමයි ඔන්නේ යන්නේ. ඉතින් ෂෝ එක තියෙන්නේ හොටෙල් ෂෙරටන් එකේ රුයි වල. ඕගොල්ලෝ දන්නවා ඉතින් මස්කට් වල ඉන්න අය නම්. ඉතින් අද ජුනි 13 ෂෝස් දෙකක් තියෙනවා. ෂෝ එකේ නම තමයි රිද්ම තරංග සමර් බ්ලාස් 2024. ඉතින් ෂෝස් දෙකක් තියෙනවා ජුනි 13යි ජුනි 14යි. අපි ආවේ ජුනි 13 දින ශ්‍රී ලංකන් නයිට් එකට. අද ඇතර මේ ෆැමිලි නයිට් එකක් වගේ තියෙන්නේ හොටෙල්. හොටෙල් එකේ වෙනම සීට්ස් ඒ කියන්නේ ටේබල්ස් රිසර්වේෂන් කරලා එහෙම තමයි ඇත්තම අද ෂෝ එක තියෙන්නේ. ජුනි 14 වෙනකම් තියෙනවා සමර් බ්ලාස්ට් කියන නමින් එක හැමෝටම ඕපන්. එහෙම කලින් රිසර්වේෂන් කරන්න ඕනේ මං හිතන විදියට. ඉතින් අද දවසේ ටිකට් එක උනේ රියල් 10ක්. එතකොට සමර් බ්ලාස්ට් එකේ කියන්නේ හෙට තියෙන ෂෝ එකේ රියල් 5ක් තමයි ටිකට් එක වෙන්නේ. ඉතින් බලමු, එන්ජොයි කරමු, බලාගෙන යන්නකෝ. මුලින්ම මේ ප්ලේ කරන්නේ බෑන්ඩ් එක. බෑන්ඩ් එකේ නම තමයි දංග ඇන් ෆ්‍රෙන්ඩ්ස්. ඉතින් ඊට පස්සේ තමයි එන ආටිස්ලා ඉන්නේ. ෂෙයා කළ තිබෙන පෝස්ට් එකේ නම් ඇත්තටම තිබුණා ආටිස්ලා කීප දෙනෙක් එනවා කියලා. ඉතින් ඔගලොත් එක ෂෙයා කරගන්න නම් කවුදින ආටිස්ලා කියලා ඒගලන්ගේ ඒගොල්ලෝ සිං කරන සෝන්ස් වල පුංචි පුංචි වීඩියෝ ක්ලිප්ස් ටිකුත් අරගෙන ඔගලොත් එක ෂෙයා කරගන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් වීඩියෝ එකත් එක දිගටම ගෙතු වෙන්නකෝ. ශ්‍රී ලංක නයිට් එකේ කියනවාද අපිගේ ෂෝ එකේ ටිකට් එකනේ රියල් 10ක්නේ. එතකොට මේ තියෙන ෆුඩ්ස් එක ඇඩිෂනල් තමයි අපි පේ කරලා ගන්න ඕනේ. බා එකක් තියෙනවා. බායකින් අපිට කැමති නම් ඕඩර් කරන්න පුළුවන්. ෆුඩ්ස් පුළුවන්. ඒගොල්ලෝ මෙනුස් තියෙනවා. අවශ්‍ය ඩ්‍රින්ක්ස් තියෙනවා නම් අපිට කැමතියක් තියෙනවා නම් ඕඩර් කරලා ගන්න පුළුවන්. දැන් බෑන්ඩ් එක ප්ලේ කරලා ඊට පස්සේ දැන් සිං කරන්න යන්නේ ඉන්වයිටඩ් සිංගර්ස්ලා ටික. ඉතින් මුලින්ම මේ සිං කරන්නේ ඔයගොල්ලෝ දන්නවා නම් සුනෙත් කියලා සිංගර් කෙනෙක්. ඔයගොල්ලෝ දන්නවා ඇති. පොඩි ජෝති කියලා තමයි එයා ගොඩක් ෆේමස් වෙලා ඉන්නේ. මම නම් මේ ෆස්ට් ටයිම් තමයි දැක්කේ කියලා කියන්නේ එයාගේ සින්දු ඇහුවේ. ඉතින් ගොඩක් අර පොඩි අයත් එක්ක ඉන්නකොට දැන් අර ඇත්තටම අප්ඩේට් වෙනවා හරිම අඩුයිනේ. සින්දු අහනවත් අඩුයි. ඉතින් මම මුලින්ම සිං කරන්නේ එයා තමයි. ඊට පස්සේ තව කීප දෙනෙක් ඉන්නවා එන්න සිංගර්ස්ලා. ඒ කවුද කියලා ඔයගොල්ලෝ පොඩි පොඩි වීඩියෝ ක්ලිප්ස් එකෙන් ෂෙයා කරගන්න. මේ ඉන්නේ කැලුම්. ඊළඟට සිං කරන්නේ එයා තමයි. එයා ගොඩක් ඕඩියන්ස් එක ළඟට ඇවිල්ලා ඒගොල්ලොත් එක්ක ගොඩක් මූවි වී තමයි සිං කරේ. අද තියෙන ෆැමිලි නයිට් එක නිසා ඇත්තටම හරිම රිලැක්ස් එකේ අපිට සින්දු අහගෙන ඉන්න පුළුවන්. මොකද ගොඩක් විසින හැනේ. හැමතෙම ටේබල් රිසර්වේෂන් කරලා තිබෙන නිසා හැමෝම රිලැක්ස් එකේ හොඳට අහගෙන ඉන්නවා සින්දු ටික. ඉතින් ඊළඟට තව එනවා සිංගර්ස්ලා. මේ දැන් ටික කට්ටිය ඩාන්ස් කරන පටන් ගන්න තියෙන ඔයගොල්ලෝ පේනති තැන කට්ටිය ඩාන්ස් කරනවා. දැන් ටිකක් බීට් එක වැඩි කරලා යන්නේ. ඕන් ඉතින් අපිටත් බලන් ඉන්න බෑ අනිත් අය ඩාන්ස් කරනකට නේද? චූටි දෙන්න අස්මන් කවා තියලා අස්මන් යන්න බෑ කියලා කෝ මම චුට්ටක් කියලා ඩාන්ස් කරලා ආවා. ඉතින් චේන්ජ් එකක් තියෙනත් වන නේද අපි හැමෝම බබාලත් එක්ක මේ වගේ රටක බිසි වෙලා ඉන්නකොට අපේ ලයිෆ් එක පොඩි චේන්ජ් එකක් වුණේ. ඇත්තට මේ නිසා තමයි හස්බන් යම කියලාත් කිව්වේ. ඉතින් අන්න මාචිට ඩාන්ස් කරන්න ගියා. ඉතින් I'm gonna make it.
ඇත්තටම ඉස්සර නම් ඉතින් ෆැමිලි එකේ මොකක් හරි ස්පෙෂල් ඉවෙන්ට් එකක් තිබුණත් ඒ කියන්නේ වෙඩින් එකක් එතකොට මොකක් හරි ක්‍රිස්මස් සෙලිබ්‍රේෂන් එකක් බර්ත්ඩේ සෙලිබ්‍රේෂන් එකක් මොකක් හරි ස්පෙෂල් ඉවෙන්ට් එකක් තියෙනවා නම් අපි ඩාන්ස් කරනවානේ එන්ජොයි කරනවානේ දැන් ඉතින් ඒකට ඇත්තටම චාන්ස් එක අඩුයි මොකද අපිට ෆැමිලි එකත් ඇත්ත එක මුව වෙන්නේ නැති නිසා වෙනම රටක ජීවත් වෙන නිසා ඉතින් මේ වගේ චාන්ස් එකක් ආවම උපරිමෙන් ඒකෙන් ප්‍රයෝජනෙ ගන්න ඕන නේද ඇත්තටම අපි අපේ රටෙන් ඈත් වෙලා මේ වගේ වෙනත් රටක ඉන්නකොට මම නම් හිතන්නේ අපේ ජීවිතය හරියම මොඩර්න් ස්වයිප් කරන්න තියෙන්නේ. ඉතින් ඇත්තටම මේ වගේ දේවල් ඇරේන්ජ් කරන එක කියන්නේ අපි මොන රටක ජීවත් වෙනත් අපි හදවතින්ම ශ්‍රී ලාංකිකයි කියන්නේ නේද? අපි ඒ බැඳියාව, ඒ ලැබියාව තියෙන්නේ අපේ ලංකාවේ දේවල් වලින්. ඉතින් මේ වගේ දේවල් ඇත්තටම ඇරේන්ජ් කරන එක නම් ලොකු දෙයක්. මොකද චේන්ජ් එකක් අපේ ලයිෆ් එකට ඕනෙමනේ. ඉතින් අපේ දෙයක් මේ විදිහට ඔර්ගනයිස් කරන එකත් ඒ ඔර්ගනයිස් කරපු හැමෝටමත් ඇත්තටම ගොඩක් ගොඩක්ම තැන්ක්ස් කරන්න ඕනේ. ඉතින් හැමෝම එන්ජොයි කරනවා. මේ පේනවන්නේ මේ සම්පත් අයියා. සම්පත් අයියා ඉතින් අපේ කම අත්තරින්නේ පේනවන්නේ. සම්පත් අයියා වෙස්ටර්න් ඉස්ටර්න් ඔක්කොම මික්ස් කරලා හොඳ කම්බිනේෂන් එකක් අදලා ඩාන්ස් කරනවා. ෆුල් ෆන් එකක් කට්ටිය ගත්තා. ඉතින් ඇත්තටම මේක හොඳ ඔපෂන් එකක් අපිට. අන්නේදී ඊළඟට සිං කරන්නේ දිවංක දිල්ෂාන්. ඔයගොල්ලෝ දන්නවනේ. එයා වනම් මමත් දන්නවා. මොකද එයාගේ සිංදුවන් ගොඩක් මමත් අහනවා. අන්නේදී ඊළඟට එයා තමයි සිං කරන්නේ. එහෙනම් බලන්නකෝ කට්ටිය කොහොමද එන්ජොයි කරන්නේ කියලා එයාගේ සිං ටික. ඇතර මද තියෙන ෂෝ එක ගැන පෝස්ට් ෂෙයා වුණානේ ෆේස්බුක් එකේ. එතකොට වට්ස්ඇප් ගෲප්ස් වල හැම. එතකොට මේ මම දැක්කා දිවංක දිල්ෂාන් එනවා කියලා. මං හිතන්නේ ගොඩක් දෙනෙක් බලාපොරොත්තු වෙන හිටියේ එයාගේ සින්දු අහන්න තමයි. ඒ හින්දා වෙන්නේ තියෙන්නේ ඉන්වයිටඩ් සිංගර්ස් ලගින් අවසානෙටම එයාට සිං කරන්න දෙන්නත් ඇත්තේ නේද? එයා ෆේමස් කෙනෙක් තියෙන්නේ ආ නේද? ෂෝ එක නම් ඉතින් මේ විදිහට පාන්දර එක අමාරු තරණකම් තියෙනවා කියලා තමයි කට්ටිය කිව්වේ. ඉතින් අපිට නම් ඉතින් මේ පොඩි ඇත් එක හරිම අමාරු පුතත් වැඩියම කැමැත්තකින් හිටියේ නැහැ වගේ. මොකද එයා ස්කූල් ගිහිල්ලා මහන්සි වෙලා හිටියේ. මේ ෂෝ එකෙන් පස්සේ ඇත්තටම අපේ ෆැමිලි එකටම ගොඩක් අසනීප වුණා. මේ ඊත් වැකේෂන් එක ආව සතියක් සතියම අපිට අසනීප වුණා ෂෝ එකෙන් පස්සේ දවස් ඉඳලම. ඉතින් දුවටත් ගොඩක් නිදිමත ඉන්නේ. අපි නම් තව ටිකකින් යන්න තමයි හිතාගෙන ඉන්නේ. දැන් මේ වෙනකොට නම් රැයිකොල හඩු විතර ළඟයි. මේ වෙනකොට හැමෝම වගේ ඩාන්ස් කරනවා. පේනන් පොඩි අය වඩාගෙන ලොකු පොඩි හැමෝම එන්ජොයි කරනවා. මම ඩාන්ස් කරන ෆ්ලෝ එකට ඇවිල්ලා ඉන්නේ හැමෝම. අපි නම් දැන් යන්න තමයි ට්‍රයි කරන්නේ. මොකද අපේ දෙන්නට මං ගෝ වගේ හරිම අමාරු වෙන්නේ ඉන්නේ. ඒ නිසා දුවගේ මේ ෆස්ට් එක්ස්පීරියන්ස් එක. එයා හිතුවට වැඩිය හොඳට හිටියා. නමුත් දැන් නම් රැවෙන් රැවෙන් එයත් අමාරුවෙන් ඉන්නේ. මොකද මේ වෙනකොට තමයි දෙන්නටම පොඩි දෙන්නටම අසනීප අමාරුකම තිබිලා තියෙනවා. මොකද පහුවදා වෙද්දී දෙන්නටම හොඳටම උණ හැදුනා. ඉතින් අනික අපේ දුව පුංචි සද්දට නිදාගන්නේ නැහැ. ඇහැරෙනවා. ඉතින් ඒ නිසා එයාට ගොඩක් අමාරු වැඩි. සද්දෙත් එක නිදාගන්නම බැහැ. එහෙනම් ඉතින් අද දවසේ ෂෝ එකට ඔගොල්ලොත් ඔන්න එක්කගෙන ආවා. ඉතින් මෙහෙමයි අපි ෂෝ එක එන්ජොයි කරේ. ඉතින් ඔගොල්ලොත් මම හිතනවා එන්ජොයි කරන්න ඇති කියලා. මේ වගේම තවත් ලස්සන පුංචි වීඩියෝකින් ඔගොල්ලොත් හම් වෙන්න.
එන්නම්. එහෙනම් අපේ මල්ලි and family YouTube channel එක තාම subscribe කරලා නැතිනම් subscribe කරලා අපිත් එක්ක ආදරෙන් එකතු වෙන්න කියලා ආදරෙන් මතක් කරනවා. ගිහිල්ලා එන්නම්.